තුලා ලග්නේ නුපන් ඔබට මේ සිංහල අවුරුද්දේ සිට ලබන සිංහල අවුරුද්දක් වා කාලය බොහෝ කාරණාවල වෙනස් වීම් පෙන්වන මාස 12ක් වෙනවා වෙනස් වීම් කිව්වහම බය වෙන්න එපා ඒ වෙනස් වීම් වලින් තුලා වෙන්න උපන් ඔබට ඉදිරි මාස 12 තුල වාසියක් මිසක් අවාසියක් සිදුවන්නේම නැහැ පහුගිය කාලවල ඔබ නොයෙකුත් අවිහෝකාරී අවස්ථාවන්ට මුහුණ දුන්නා තරග වලට මුහුණ දුන්නා ප්‍රශ්න වලට මුහුණ දුන්නා පසුගිය මාස කීපෙම අභියෝග වේවා තරග වේවා ප්‍රශ්න වේවා ඒ සියල්ලෙන් ඔබ ජයග්‍රහණ ලැබුවා ඒ නිසා පුරුද්දකට ගිය අදිවිශ්වාසයක් මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ අන්තිම සතියට පස්සේ තියාගන්න එපා එතෙන් සිට කරන කියන කටයුතු තරමක් හෝ ප්‍රවේශමෙන් කරන්න ඒ මොක වුණත් මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ අවසාන සතියෙන් පස්සේ ගේ දොර හදාගන්න යාන වාහන ඉඩකඩම් ආදී පවුලේ අවශ්‍යතා සඳහා මාස කීපයක්ම ඉතාම සුබදායකයි අම්මා තාත්තා හෝ දෑවැද්දට හරි ඉඩමක් කඩමක් යාන වාහන ලැබෙන්න තියෙනවා නම් ඒවා ලබා ගැනීම සඳහා ඉදිරිපත් වෙන්න වැට මායිම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒව හා සම්බන්ධ නඩුහබ තියෙනවා නම් අප්‍රේල් මාසේ අන්තිම සතියෙන් පස්සේ ඉදිරිපත් වෙන්න ඒ ඉඩකඩම් දීපල යාන වාහන ආදී පිළිබඳ පහුගිය කාලේ තිබිච්ච ප්‍රශ්න සියල්ල මේ වාසියටම निराකරණය කරගන්න පුළුවනි ඉඩම් නඩුවක් තිබුණා නම් මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ අන්තිම සතියේ පහු වෙලා ඔබ ඒ ඉඩම් නඩුවෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා ආපහු එක දෙකක් නැහැ ඒ වගේම තමයි තුලා ලග්නින් උපන් ඔබ බලාපොරොත්තු වෙනවා නම් විදේශගත වෙන්න අඩුතරමින් ලංකාව තුල හෝ පදිංචිය වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ කැමති වේවා ඔබ අකමැති වේවා ඔබට තල්ලුවක් එයි නොපෙනෙන බලවේගයකින් ලබන අවුරුද්දේ පෙබරවාරි වලින් පස්සේ විදේශගත වෙන්න හෝ ස්ථාන මාරුවක් කරන්න ඉඩමක් විකුණන්න බලාපොරොත්තු වෙනවා නම් ඉඩමක් බදු දෙන්න බලාපොරොත්තු වෙනවා නම් කිසියම් ගයක් කුලියට දීලා ආදායමක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඉදිරි කාල සීමාව ඒ සඳහා සුබදායකයි ඒ නිසා දැම්ම ඔබ ලැකලාස්ති වෙන්න ඒ කටයුතු කරන්න ඉතින් තුලා ලග්නින් උපන් ඔබට උපදෙස් දෙන්න තියෙන්නේ පහුගිය කාල සීමාවෙදී ඔබ දිනාගෙන ගියා ඒ අදි තක්සේරුවේ පිහිටන් නැතුව මේ අවුරුද්දේ අප්‍රේල් සිට ප්‍රවේශම්කාරීව කටයුතු කරලා ඔබට ඕනෑතරම් ජයග්‍රහණ ලබන්න පුළුවන් විශේෂයෙන්ම ඉඩකඩම් දීපල හා සම්බන්ධ කාරණා වලින් වාසි ගන්න පුළුවන් ඒ වගේම ලබන සිංහල අවුරුද්ද වෙන්න ඉස්සෙල්ලා ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහාද ඉදිරි මාස 12 ඉතාම සුබදායකයි